हैं ठीक ही रीना गा सेलेन दीवा सेलेन दीवा सेलेन दीवा छुट्टे मनोवाद की वाने हैं फिस वक्त है दी गनी नमाद छुट्टे सेलेन दीवा क्या ने लोग का सेलिन दीवा इन हाँ धन्यद एक या ने अपे दीवा इन विकुना ने एकट सेलेन दीवा हैं सेलेन दीवा सेलिन दीवा इन आई बोन देदास विषय के मैं विषय नव वैनी दसे ने सुरादा साथी अंते राटे अंते कटे अन्न कालिंग अपी රට වෙනුවෙන් හිට ගන්න ඕන. ඔබ ඕනෑම පක්ෂයකට අයිති වෙන්න පුළුවන්. හැබැයි පක්ෂ මනෝභාවයෙන් ගැලවිලා රට වෙනුවෙන් හිට ගන්න මේ තමයි මොහොත. හෙට පමා වැඩි විය හැකි. අද අපි මාතෘකාව සෙලෙන් දිවා. ගෝඨා පාලනය සෙලෙන් දිවා කියලා පුද්ගලික සමාගමක් හදලා කොළඹ සිට යාපනය දක්වා රාජසතු දේපොළ ඉදකඩම් ඓතිහාසික ගොඩනැගිලි විකුණන්න හදන්නේ. चाइना वन बेल्ट वन रोड इंडो पैसिफिक कलु क्रियान्वितेम तवत्तेक इदिरिपिय वराक चीनेट इंडियावट अमेरिकावट पंगुबेरन मिलिंद मोरगोडगे अमेरिकानु पाथफाइंडर सलस्मीम तवत्तेक इदिरिपिय वराक पाटली चंपक रणवक मलकडके यकड मिनिसा किहिले गहागेन इन्न 2019 एमसीसी जातिक बहुत सलस्मीम जातिक बहुतिक सलस्मीम तवत्तेक इदिरिपिय वराक राजपक्ष चौर पालने कलु जावारंकार वलल्लेम තවත්වක ඉදිරි පියවරක් කතාව කෙටි 2020 ජූලි මාසේ වෙනකොට රට අද වගේම වෙලාගෙන තිබුණු COVID-19 මාරක වෛරස් වසංගතය මැද්දෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ කාපට් එක යට ගසන වාර්තාව උඩින් රිෂාඩ් රියාජ් විශ්ව සෙල්ලම අතරින් කොටිම ඓතිහාසික මිනි කඳු මතින් මාරාන්තික චීන ඉන්දියානු ඇමරිකානු බොහෝ දේශපාලනික පංගු බේරන මෙහෙයුම තුලින් ගෝඨා පාලනේ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් කියලා සමාගමක් පිහිටුවනවා අග්‍රාමාත්‍යවරයා ඒ වගේම මුදල් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ යටතේ පිහිටුවන මේ අමුතු සමාගමට මහා භාණ්ඩාගාරයෙන් इत्तो तुम देने कुछ पात करने अध्यक्ष वरु हैटी ये अध्यक्ष जनरल महाजन व्यवसाय महाभंडागारे PASA कुमार एक इत्तिक अध्यक्ष बाहिर संपत विशाखा अमरसेकर एक इत्तियाक नियोज अध्यक्ष महाजन व्यवसाय RAL उदय कुमार तवत एक इत्तिक सभापति वरे हैटी ये पात करने नगर संवर्धन विशेषज्ञ एक बाबा किए वेन निमाल पेरेरा मुद क्रीडक एक ඊට පස්සේ මාස 10ක් වගේ යන්න ඇරලා 2021 මේ පස්වෙනිදා මේ කියන සෙලෙන්දිවා රාජ දේපොළ විකුණන ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාව හිමීට කැබිනට් මණ්ඩලයට දානවා. දැන් මේ බල්ලගේ වලිගෙන් බල්ලව නටවනවා. ඇත්තටම මෙහෙම දෙයක් කරන්න ඕන නම් මුලින් කැබිනට් අනුමැතිය ලබාගෙන තමයි වැඩේ කරන්න ඕන. ඉස්සර වෙලාම සමාගම අටවලා ඊට පස්සේ කැබිනට් අනුමැතියට දානවා. ඔබ හිතන්න राज्यट मेमिंगती नदी वे क्रियान्वितेट जनाधिपति लेखम पी बी जयसुंदर भाण्डागार लेखम एस आर आर्टिकल आर्थिक घातक्यान प्रमुख नीलधारी खालु वाला किकट वाड़ा करना मै दहात मैनिदा कैबिनेट अप्पू हामिला सेलेंदिवा अनुमत करना पार्लिमेंटु धन्यवाद ने दैनगत वैडाकने तमय पार्लिमेंटु इन्नी रूकड पांकड दें රුපියල් වලට ඩොලර් වලට විතරක් නෙමෙයි යුවාන් වලටත් උන් නටනවා. එහෙම ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවට දාලා වැඩක් නෑ තමයි. හැබැයි රාජ්‍ය පාර්ලිමේන්තුවට 100%ක්ම අදාළයි. විධායකයේ විවසදායකයේ අධිකරණයේ රාජ්‍ය බිඳින කළු ක්‍රියාන්විතේ නිසා තමයි අපට මේ සියල්ල වැදගත් වෙන්නේ. යහපාලනේ සමානයි ගෝඨා පාලනේ. මෛත්‍රී රනිල්ට කරගන්න බැරි වුණු දේ ගෝඨා හරියටම කරනවා. मुखदमे सेलेंदिवा सलस्म पिटट पेन्नवा मे सेलेंदिवा समागम सीएट सीयाक्म कोटस्वलिंग आईति महाभाण्डागारेट कियला इकियन्ने चुट्टेलाट लोक्केलाट टिक्किरी नगालाट
ඔබට මට අපට මහා ජනතාවට අයිති සෙලෙන්දිවා සෙලෙන්දිවා වගකීම් මොනවාද ආයෝජන හඳුනාගෙන ඒවට අවශ්‍ය පහසුකම් සලසනවා අදාළ වත්කමේ දිගු කාලීන බදු අයිති කළමනාකරණ අයිති පෞද්ගලික ආයෝජකයෙකුට පවර්ණ කටයුතු කරනවා ඒ කියන්නේ මුදලාලි කෙනෙකුට එක්ක ජාවාරම් කරුවෙකුට දෙන්න වැඩ කරනවා නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන තියෙන ඕනෑම ඉඩමක් සඳහා වාණිජ්‍යමය කොන්දේසි මත දිගු කාලීන බදු කිවිසුම් ඇති කරගන්න අවශ්‍ය කටයුතු කරනවා පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතිය නිෂ්කාශන ලබා දීමේ කාර්යයන් සැහැල්ලු කරලා දෙනවා වෙළඳපොළ මිල ගණන් යටතේ ගිවිසුමට පෙර පසු ආයෝජකීන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙනවා ලයන්න අල්බයන්න බයන්න තමයි ආයෝජකීන් ආකර්ෂණය කරගන්න ප්‍රවර්ධන කටයුතු කරගන්න පිළිගත් අලවිකරණ සමාගමක් යොදා ගන්නවා ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් මාකටිං කම්පැනි එකක් කම්පැනියක් සේවා සහ ආයෝජන සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගොඩ නගා ගන්නවා ප්‍රසම්පාදන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපි නොදන්න චෙස් ඊටාම සරලව මේ සෙලෙන්දිවා පිහිටුවන්නේ රාජ දේපොළ වටිනා ගොඩ නැගිලි සංවේදී ඉඩම් විකුණලා ගතමනාවක් හොයාගන්න රාජපක්ෂ පාලනය එදා ජවරම් කරලා අහුවෙලා අධිකරණයෙන් ගෙදර යවපු ගෙදර යවනවා කිව්වට ගිහින් එන්න මල්ලි කියලා තමයි කිව්වේ ආර්ථික ඝාතකයා පිබි ජයසුන්දරව ආපහු ගෙන්නගෙන යුද හමුදා මුලස්ථානය පිහිටි ගාලු මෝදුර අභියස අධි සංවේදී ඉඩම ශැංග්‍රිලා හෝටලයට විකුණලා දැම්මා චීනු කන කසකස වැඩේ පටන් ගත්තා මේ කරන්න යන්නේ අන්නේ ශැංග්‍රිලා මොඩලේ ජාවාරමක් ඔය කියන සෙලෙන්දිවා අලවිකරණ සමාගම ඇඩ්වර්ටයිසින් ඇන්ඩ් මාකටිං කම්පැනි කියලා පටන් ගන්න කම්පැනිය රාජපක්ෂ පවුලේ කෙනෙකුට අනිවාර්යෙන්ම අයිති ඇති දැනටමත් මේ කම්පැනියත් පටන් අරගෙන ඇති නාමල් රාජපක්ෂගේම වෙන්ට කලම් පෝට් සිටි සේවා සපයන සමාගම අයිති දැන් අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ ආදරණීය පුත්‍රයාට ඒ වගේම සමහර විට එක්කෝ අත යටින් ඩිල් එකක් දාලා ගෝඨා පාලනේ කළුවලල්ල ඉන්න ඒජන්ට් කෙනෙකුට ඒ චාන්ස් එක දෙන්නත් ඉඩ තියෙනවා මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ පටන් අරගෙනද දන්නේ නැහැ උන්වහන්සේත් හොඳ බිස්නස් කාර්යයක් මුල් වටේදී මේ අප්පුහාමිලා දිගු කාලීනව බදු දෙන්න හෝ විකුණන්න හදන එක්කෝ ওই දෙකම එකයි සූදානම්මන දේපොළ කොටස් තුනකට බෙදලා තියෙනවා 1 කොළඹ පෝට් හෙරිටේජ් ස්ක්වෙයා ව්‍යාපෘතිය ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටෙල් යෝක් බිල්ඩින් අක්කර 1.57ක භූමිය ගෆූර් බිල්ඩින් අක්කර 0.75ක භූමිය මේ ගෆූර් ගොඩනැගිල්ලට EAP එදිරිසිංහ පවුලක් කාලයක් නඩු කිව්වා කතා ගොඩක් රනිල් වික්‍රමසිංහ කරේ තියාගෙන විකුණන්නත් කෙනෙක්ව හෙව්වා මහතපල් කාර්යාලය අක්කර 0.81ක් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ගොඩනැගිලි අක්කර 1.5ක් මේ විදිහට අරලියගහ මන්දිරියත් විකුණන්න දායි 2 ඒ කියන්නේ දෙවෙනි කොටස දෙවෙනි ව්‍යාපෘතිය නිශ්චල දේපොළ සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය කොහොමද නිකන් නම් මෙහෙම ඒ යටතේ DR විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ කිට්ටුව සීනෝ අවන්හල පිහිටි අක්කර 1.37ක භූමිය වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අක්කර 5ක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය හෙ හේ යාපනේ KKS නැත්තම් කංකසන්තුරේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දෙමළ ජාතික සංධානයේ පිස්සු කෙලකල ඉන්නකොට යාපනයත් විකුණනවා 3 තුන්වැනි කොටස රජයට අයත් සත්කාර කංශය ඒ ව්‍යාපෘති යටතේ හිල්ටන් කලම්බු ඇන් ස්පෝර්ට් සෙන්ටර් ග්‍රෑන්ඩ් හයට් කලම්බු ගොඩනැගිල්ල මේ වටිනා ගොඩනැගිලි සංවේදී ඉඩම් විකුණන්න දැන් මුල් වටේදී මුං හදන්නේ කොළඹ මැනින් වෙළඳපොළ තිබුණු ඉඩම වැලිකඩ බන්ධනාගාර භූමිය කොළඹ මහ බැංකු ගොඩනැගිල්ල සහ තවත් එවැනි ඉඩම් ගොඩනැගිලි ගණනාවක් දැනටමත් විකුණන්න සූදානම් කරමින් තියෙනවා අතයට සාකච්ඡා ගනුදෙනු සිදුවීමින් තියෙනවා ගෝඨා පාලනේ කෙල හලමින් බලාගෙන ඉන්නවා අමතක කරන්න එපා අපි එක දිගටම කතා කරන්න පටන් ගත්තා නාගරික සංවර්ධන අධිකාරියට මුතුරාජවෙල පවරගත්ත විදිහ ගැන මුතුරාජවෙල පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවනේ
දැන් එළියට බහින්න. කොවිඩ් 19 නිසා පාර්ට බහින්න එපා. නමුත් සිදුවීම් සඳහා මැදිහත් වෙන්න. ඔබ වහන්සේවත් නිවුස් ෆස්ට් විකුණනවා. වෙන ක්‍රමවේදයක් හොයාගන්න. මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවර ගත්තේ මෙන්න මේ වැඩේට තමයි. සෙලෙන්දිවා හරහා විකුණන්න අපි මේ සියල්ල දෙස විමසිලින් බලාගෙන ඉන්නවා. මේ නඩුව අපි මහජනතාව ඉදිරි අහනවා. චාපා against සතොස නෑ චාපා with සතොස. සතොසට විරුද්ධ වෙන්නේ ඇයි? පරයින්ටනේ විරුද්ධ වෙන්න ඕන. CWE දේපොළ විකුණන එක ගැන අපි කතා කරුව මතකද? අර ටෙන්ඩරයක් අවලංගු කරලා මහජනතාවට සේවය කරන රාජ්‍ය ව්‍යවසායන් සඳහා ලබා දෙන්න කියලා ඒ ගොඩනැගිලි ඉඩම් තියාගන්න ඕන කියලා කිව්වනේ. මතකනේ. බද්රාණි ජයවර්ධන හොඳ ක්‍රීඩිකාවක් තමයි. ඒ ඉඩම් ටිකක් දැන් මේ ක්‍රමයට සෙලෙන් දිවාහරහා විකුණන්න මුන් හදන්නේ. හරි පැහැදිලි. CWE දේපොළත් මේ ලයිස්තුවට වැටෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව සෙලෙන් දිවා සමාගම යටතේ හෝල්ඩින් SPV මාර නම් ඉතින් කට්ටි හිතාගෙන ඉන්නේ අපට මැජික් කියලා. ස්පෙෂල් පර්පස් වෙහිකල් වාහනයක් නෙවෙයි මේ එක ක්‍රමයක්. හෝල්ඩින් SPV උපසමාගමක් පිහිටුවලා ඒ සමාගම් ආකෘතිය හරහා තමයි ඔය විකිනිල්ල කරන්න යන්නේ. ඒ SPV යට තවත් SPV හදලා අමුතුම විදිහකට තමයි ගේම ගහන්නේ අප්පු හාමිලා. මේ සෙලෙන්දිවා සමාගම සාමාන්‍ය සමාගම් ලියාපදිංචි කිරීම හරහා උපත ලැබුවාද? එහෙම නැත්නම් කොළඹ පෝට් සිටි ඉකොනොමික් කමිෂන් එහෙම නැත්නම් කොළඹ වරාය නගරයේ ආර්ථික කමිෂන් සභාව යටතේ ලියාපදිංචි කරන්න හදනවද නිශ්චිත නැහැ. මේ සියල්ලම අපි වහම හොයන්න ඕන. හැබැයි ඉතින් කවුරු වෙනුවෙන් මොකා එක්ක හොයන්නද? එහෙම කියලා බෑ. අපි ඉතිහාසෙ වෙනුවෙන් යලිත් වතාවක් ඔබට කියනවා මේ නඩුව මහජනතාව ඉදිරි එක දිගට අහනවා. මේ සෙලෙන්දිවා කැබිනට් පත්‍රිකාව අනුමැතියට කැබිනට් මණ්ඩලයට දාන්නේ මේ 5 වෙනිදා. කොළඹ පෝට් සිටි ඉකොනොමික් කමිෂන් බිල් එක විවාදයට අරගෙන සම්මත කරගන්නේ මේ 19 20 අතර. මේ සියල්ල අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය සීමාවේ ගිනිගන්නෙත් ඒ අතර. කල්පනා කරලා බලන්න. මුං මුහුදත් ගිනි තියලා රටත් ගිනි තියෙනවා. අන්න. නිවුස් ෆස්ට් අවර්සි නල්ල මලේ අවර්සි V4 සෙලෙන්දිවා තමයි V4 මේ වැඩේට කැපිටල් මහරාජාත් ඉන්නවා. හොඳට මතක තියාගන්න. මේ පළමු වටේ විකුණන්න හදන ගොඩනැගිලි ඉඩම් කොළඹ වරාය නගරයට අර පැත්තෙන් KKS කංකසන්තුරි වරායට අතිශය සමීපයි. එතකොට ඔබට මේ මාරාන්තික සිටියම මතක් වෙන්න ඕන. 2050 MCC වියරු සිහිනය ගමනාන්තය. චීන, ඉන්දියානු, ඇමරිකානු පංගු බේරගෙන අපේ අම්මගේ මලගම සූදානම් කරන්න හදන්නේ. කරන්න පුළුවන් දෙයක් කරපල්ලා. අපට හිතාගන්න අමාරු මට්ටමේ මහා කළු සැලස්මක් රට මත ක්‍රියාත්මකයි. අපේ පරයෝයි පරට්ටියෝයි උන්ගේ පරයෝයි පරට්ටියෝයි ඒ කියන්නේ ඇමරිකානු ඒජන්තවරු සමග චීන, ඉන්දියානු ලං කරගෙන තුරුළු කරගෙන ඔඩොක්කුවේ තියාගෙන නලව නලව රට කොල්ල කන සුදානම් හිටපල්ලා. අපට කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි පක්ෂ සීමාවන් අතික්‍රමණය කරපල්ලා. මේ මොහොතේ රටේ තත්ත්වය COVID-19 පුපුරු ගහනවා. හැමතැනම පොකුරු එන්නත් ගහනවා කියලා මොකද්ද මල විකාරයක් කරනවා. අර මොරටුවේ චණ්ඩියා නගරාධිපතිවරයා නගර සභාවේ ලොක්ක අත්අඩංගුවට ගත්තා කියලා කෙරුවේ බොරුවක්. මාංචු නෑ බොරුවට කියන්නේ 30ක් ගහලා කොල්ලෝ පොඩ්ඩක් ඇතුලේ හිටපන් කියලා. අපේ වැඩ ටික කරගන්නකම් සෙලෙන්දිවා කරගන්න බෑ මේ වගේ බූරු නටන හින්ද. හැබැයි කොහොමත් බූරුවෝ ඔය පිස්සු බලෝ ගැට ගන්න ඕන තමයි. එක හරි. හැබැයි මේ මැද්දේ මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න. මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. එදා වේල කන්න විදිහක් නැහැ. මිනිස්සු මැරි මැරි හූල්ලනවා. කොවිඩ් එක පැත්තකින් බඩගින්න එක පැත්තකින්. කෘෂිකර්මාන්තයේ කඩා වැටිලා. රසායනික පොහොර ගෙන්වන්නේ නැහැ කියන්නේ බොරුවට. පොහොර හොඳ නැහැ තමයි. හැබැයි මේ කරන්නේ බොරුවක් ගොවිතැන විනාශ කරනවා. රසායනික පොහොර ගෙන්වන්න සල්ලි නැහැ කියන එක කතාවක්. හැබැයි ගොවිබින් අත්හරවලා ඉඩම් කොල්ල කන්න හදනවාද කියන බරපතල සැකයක් තියෙනවා. වැව් හදනවා කියලා තැන තැන ඉඩම් කොල්ල කනවා. හොඳට මතක තියාගන්න කොකා කෝලා සමාගමත් වැඩේට බැහැලා තියෙන්නේ. මේ පැත්තෙන් කැපිටල් මහරාජා වැව් ටික කොල්ල කන්න හදන්නේ.
ගම සමග පිලිසඳර ගම් මැද්ද ඉන්ටර්නැෂනල් එකම කළු කල්ලියක් බහුජාතික බහුජාතික සමාගම් පොකුරක් ගෝටත් එක්ක වැඩ රනිල් වික්‍රමසිංහල සජිත් ප්‍රේමදාසල අනුර කුමාර දිසානායකල සම්බන්තන්ල හකීම්ල ඔක්කොම එකතු වෙලා මේ වැඩේට සහාය ලබා දෙනවා රාජ්‍ය නෝන කළු බලල් හමුදාව කොහොමත් වැඩ දෙමළ ඩයස්පෝරාව අර පැත්තින් ඇහැක් ගහලා සහාය ලබා දෙනවා ලෝකෙම මේ මොහොතේ බල අරගලයක නිසා එකෙකුටවත් තමන්ගේ රට හැර තමන්ගේ පවුල හැර වෙනත් කිසිවක් අදාළ නැහැ. හැබැයි ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා මේ ක්‍රමයට එකෙකුටවත් පවතින්න බැරි බව. අර එන්නත ගෙන්නන්න පුද්ගලික අංශයට බාර දෙන්න කියලා සෙල්ලමක් යනවනේ. එතකොට අදාළ සමාගම එහෙම එක එකට අපි දෙන්නේ නැහැ දෙන්නේ රාජ්‍යන්ට පමණයි කියලා කියන කතාව උස්සගෙන අපේ කට්ටිය කෑ ගහනවනේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ ලිපිය මාර ලිපියක් හැටියට පෙන්වන්නමනේ. ඒ ගැන අපි කතා කරනවා මේ පෙරවදන. මේ බොරුවක්. හැම එකටම තේරෙනවා මේ විදිහට පවතින්න බෑ කියලා. හැබැයි පවතින හදන එහෙම තමයි. මේ මැද්දේ පොඩි පොඩි සෙල්ලම් අහුවෙන්න එපා. උණුත් එකයි මුණුත් එකයි. මුණුත් එකයි උණුත් එකයි. එකම පරිංගි ලෝකයක්. ඒ නිසාම අපේ සංවාදේ වඩා පුළුල් තැනකට අපි ඔසවා තබන්න ඕන නැත්නම් එකෙක් අතහැරලා වෙනෙකුට අපි අහුවෙන්න යනවා. හොඳට මතක තියාගන්න. ගොවිබිම් කඩා වැටෙන ආතල් එකත් අරගෙන ගෝඨා පාලනය තොපි කනවනම් කාපියව් මැරෙනවනම් මැරියව් කියලා ගොඩ නැගිලි ඉඩම් විකුණලා ගතමනාවක් හොයාගන්න හදන්නේ. අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ කඩා වැටිලා දිගු කාලීනව ජාති කඩා වැටෙන ප්‍රධාන හේතුව අධ්‍යාපනය. හොඳට මතක තියාගන්න. අපි එක දිගට මේ ගැන කතා කරනවා. එක කාලයක් අධ්‍යාපනයේ පුද්ගලිකංශයට විකුණන ජාවාරම් කරුවන් අතට දෙන්න වැඩ කරමින් ආවා. එතකොට නිදහස් අධ්‍යාපනයේ කඩා වැටිලා මතකනේ සයිටම් අරගලේ මහ ජනතාව දුප්පත් වෙලා දුප්පත්කමත් එක්කම නූගත් වෙලා රට කොල්ල කන්න ඉඩ හැදෙනවා. පාලකින්ට ලේසි. බූරු රැලක්. ඒ ඇස්සේ බඩගින්නේ වැටිලා ඉන්න බූරු රැලක්. ඉතාම ලේසි රට පාලනය කරා. එහෙමනම් ජාති ගොඩනගන අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. අධ්‍යාපනය ඇති හැකි අයට සීමා කරලා කොටු කරලා සමස්ත අධ්‍යාපනය කඩලා දාන්න. බිඳලා දාන්න දැන් ගෝඨා පාලනේ වැඩ කරගෙන යනවා. දැන් අධ්‍යාපනය රටේ නැති ගන්න. ළමයි වල් වැදිලා. විශේෂයෙන්ම ගම්වල කොළඹ සහ ප්‍රධාන නගර ආසන්නයේ තිබෙන පැල්පත් වාසීන් කැමති වචනයක් දාගන්න උපසංස්කෘතීන් තුල ජීවත් වන අහිංසක ළමයි දැන් කැලෑ පැනලා. කැලෑ නෙවෙයි කුණු කානු දිගේ. අධ්‍යාපනය කඩා වැටිලා. ඒ වෙලාවේ අධ්‍යාපනයේ ගොඩනගන්න කිසිදු උත්සාහයක් නොගන්නා මේ පරයෝ සැලෙන්දිවා ගොඩනගනවා. මොකටද ඉඩම් ටිකයි ගොඩනැගිලි ටිකයි විකුණලා ගානක් හොයාගන්න. නැවත ඔබට කියනවා රටේ කෘෂිකර්මාන්තයේ ගොඩනගන්නේ නැතුව අධ්‍යාපනයේ ගොඩනගන්නේ නැතුව සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරලා ඉදිරියට ගේන්නේ නැතුව ජාතිය ගොඩනගන්න බෑ. ඒ සියල්ල අතහැරලා මේ හදන්නේ මව් බිම විකුණන්න. හොඳට මතක තියාගන්න. සෙලෙන්දිවා සෙලින් අයිලන්ඩ් සෙලින් දිවයින මුන් අපේ මව්බිම විකුණගෙන කන්න හදන්නේ. චුට්ටා ලොක්කේ ටිකිරි නග අපි දැන් මොකද කරන්නේ? අපි කොහොමද අපේ රට බේරගන්නේ? මොනව කරන්නත් මහා ජනතාව පක්ෂ වහල් භාවයෙන් මිදෙන්න ඕන. ඒ සඳහා අපි මහා ජනතාව දැනුමින් බල ගන්වන්න ඕන. නිදහස් සංවාදය අඛණ්ඩ ක්‍රියාදාමයක් වරෙල්ල. අපි එකතු වෙලා එකිනෙකා ගොඩ නැගිලා රට ගොඩ නගන්න මහජන පවුරක් වෙමු.